උත්පාදනය නොවීම නිරෝධ කරන්න කොහොමද? මොකද්ද මොකද්ද? සමුදය උපදින්න පෙරම නිරෝධ කරන්න සමුදය අනුසය උපදින්නට පෙර අනුත්පාද නිරෝධයෙන් ප්‍රහාණය කළ යුතුයි. න අනුසයති කළ යුතුයි. එතකොට දැන් මෙහෙමයි වෙන්නේ. තණ්හාව උපාදානය කරගත්තොත් සමුදය බිහි වෙනවා. සමුදය බිහි වුණොත් එතෙන්දිම අනුසය උපදිනවා. අනුසය ඉපදුනොත් ආසය හැටියට තැන්පත් වෙනවා. සමුදය නිරෝධ කළොත් අනුසය උපදින්නට පෙර අනුත්පාද නිරෝධයෙන්ම සමුදය නිරෝධ කළොත් අනුසය උපදින්නේ නැහැ, ආසය හැටියට තැන්පත් වෙන්නේ නැහැ, හිත කිලුටු වෙන්නේ නැහැ, ඇතුළට අධ්‍යාත්මයට මොනවත් ගන්නෙ නැහැ. සන්තං අත්ති වෙන්නේ නැහැ, අසන්තං නැත්ති. දැන් සමුදය බිහි වුණොත් ඒක වැයලම්මා. වැය වෙලා යනවා දවස් 7කින්. සමුදය දවස් 7කින් වැය වෙලා යනවා, හැබැයි මුල් බහිනවා. ඉතුරු වෙනවා ශේෂ වෙනවා මුල. ඒකයි වෙන්නේ. තණ්හානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය පැහැදිලි. තව අනුසය හතරක් උපදිනවා කිව්වනේ ඒක. ඔව් මේ තුන තමයි අලුතෙන් උපදින්නේ. ඉපදුනාට පස්සේ ඔය තණ්හා අනුසය, පටිඝානුසය, අවිද්‍යා අනුසය ඇතුළට ගියාම මදුබිණ්ඩික සූත්‍රයේ මහා කච්චායන හාමුදුරුව පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. තවත් අනුසය හතරක් ඇතුළතදී සකස් වෙනවා. මේ ditthi අනුසය අලුතෙන් උපදින දෙයක් නෙමෙයි. ditthi අනුසය ඇතුළතදී සකස් වෙන දෙයක්. මාන අනුසය ඇතුළතදී සකස් වෙන දෙයක්. ඒ වගේම මේ කාමරාග අනුසය මිස භවරාග අනුසය නෑ. ඒ භවරාග අනුසයත් ඇතුළතදී සකස් වෙනවා. ඒක නිසා උපදින්නේ තුනයි, තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය. මේ ඊට පස්සේ මේ කාමරාග අනුසය, භවරාග අනුසය, මාන අනුසය, ditthi අනුසය කියලා හතරක් තව අලුතෙන් ඇතුළතදී සකස් වෙනවා. හැබැයි තැන්පත් වෙන්නේ නැවත කාමාසය, භවාසය, ditthාසය, අවිද්‍යාසය හැටියට හතරක්. එතකොට මේ හතරෙන් පළමුවෙන්ම අපි අයින් කළ යුත්තේ ditthාසව, ditthi අනුසය. දසනා පහතබ්බා කරනවා කියන්නේ ඒකයි. සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ ඒකයි. අර ඩිට්ටින් උජුම් කරෝ චිත්තමත්ති පසේද තියෙන සම්මාජිත්‍යයට පත් වෙනවා කියන්නේ ඒකයි. සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ ඒකයි. එතකොට මේ සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන්නේ තාම රාග දේශ මෝහ අයින් කළා නැහැ. රාග දේශ මෝහ තාම අයින් කළා නැහැ. හැබැයි මේ රාග දේශ මෝහ කියන එක වැරදි දෙයක්. ඒක නරක දෙයක්. ඒකෙන් තමයි බැඳෙන බව නිවැරදිව දැකලා තියෙනවා. ඒකෙන් අයින් විය යුතුයි, විය හැකියි කියන බව දන්නවා. ඒකෙන් අයින් වෙන්න මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක් තියෙනවා කියන දන්නවා. මේක අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවා කියන දන්නවා. එන්නේ දැක්ම පිරිසිදු වෙනවා. ඊට පස්සේ තමයි සතරකමටහන් දිගටම කරනකොට, සතරකමටහන් කරනකොටත් ඕක තියෙනවා. ඊට පස්සේ සතරකමටහන් දිගටම කරනකොට ඒ පුද්ගලයාගේ අර සද්ධා, විරිය, සති, සමාධි, ඉන්ද්‍රිය පහ බලගැන්වෙනවා. ඒ අනුව බොජ්ජංග පූර්ණ වෙනවා, චතුරාර්ය සත්‍ය පූර්ණ වෙනවා, මගඵල පූර්ණ වෙනවා. සෙට මිටෝගේ සොයා අධිෂ්ඨාන කරනවා.